විශේෂයෙන් දේශීය බලශක්ති සංවර්ධකන සපයලන් විදුලියට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙවෙනකොට ලැබිය යුතු හිඟමුදල් තවමත් ලැබිලා නැහැ. සියල් එකතු අද වෙන බිලියන 45ක ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තවදුරටත් මේ ශේෂ්ත්‍රය පවත්වාගෙන යාමේ නොහැකියාවක් එහිඳ ඇති වෙලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයේ දැන් පවත්වාගෙන යාම නඩත්තුව නොකිරීමේ ප්‍රශ්නේ නිසා බල වශයෙන් 10%ක පමණ විදුලියක් වසරකට මධ්‍යම ජාලක විදුලිය සම්බන්ධ විය යුතු නමුත් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ මොකද නඩත්තු කඩේට පවත්වාගෙන යාම නොහැකියාවක් මෙවට මතුවලා තියෙනවා 2015 දී අප කර්මාන්තේ බොහොම හොඳින් කරගෙන යන වෙලාවේ ලංකා විදුලල් මණ්ඩලය විසින් අභිප්‍රාය ලිපි ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා දෙමු එතකොට අපි යුනිට් එකක් රුපියල් 15ක වගේ මිලකට තමයි ලං වීමට විකුණමින් සිටියේ ඉතින් ඒ තුල දැන් අදා අපි ඉන්නේ 2023 පහුගිය අවුරුදු 8 ඇතුලේ අපිට ඩෙවලොප් කරන්න තිබ්බ මෙගොට් අවමතරමේ මෙගොට් 300ක් විතර ඩෙවලොප් කිරීම නතර වුණා. ඉතින් අද පවතින විදුලි වල අර්බුදයට ඒක ප්‍රධානතම හේතුව. එක කැබිනට් පේපර් එකක් සුනිත්‍ය බල ශක්ති වෙනුවෙන් දාලා නැහැ මේ ව්‍යාපෘති ඉස්සරහට කරගෙන යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට මාස 13ක් මිල ගෙවන්න නැතුව හිටියාම අපි සපයපු විදුලියට සමාගමක් කොහොමද මාස 13ක් ආදායමක් නැතුව ඉදිරියට ගෙනියන්නේ? මේ කියන්නේ මෙගාවට 1250ක් වගේ ප්‍රමාණය නැති වෙලා ගියොත් ඒව සපයන්න වෙන්නේ කොහෙන්ද? මේව සපයන්න වෙන්නේ ඉදා අධිකම මිලට තියෙන එක්කෝ ඉමර්ජන්සි පාවර් වලින් ඩීසල් වලින් රුපියල් 120ක් විතර වෙනවා අද වෙනකොට යුනිට් එකක්.